සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා අකුල රාවණා චැනල් එකට. ඉතින් අද දවසේදී අපි ත්‍රිකුණාමලයේ තියෙන වැදගත්කම වගේම ඔබට ත්‍රිකුණාමලයට ගියොත් එහෙම මොන වගේ දේවල් නරඹන්න පුළුවන් වෙනවද, ඉතින් ඉතිහාසයේ මොන වගේ පුද්ගලයන් මේක පාවිච්චි කරාද කියලා අපි කතා බහ කරමු. මේක රජකම් පාවිච්චි කරන කොටසක් කියලා ගන්න පුළුවන්. මෙන්න මෙතන කඳු වැටියක් තියෙනවා. කඳු වැටියේ සුදුවේ කොණේශ්වරන් කෝවිල තියෙන්නේ. ගෝකාණ විහාරය තියෙන මෙන්න මෙතන තරෙන්න. ලබස් ක්‍රික් නැත්නම් භාවනා කරන පිණිස්ථානේ මෙතන තියෙනවා. මෙන්න මෙම කලාපය ආරම්භය කළා තමයි ෆෝර්ට් පැන්සික් කියන සිග්නම් වල පොදුව ඉදි කරලා තියෙන්නේ. මේක ලන්දේසිගේ කොටුවක් විදිහට සඳහන් කරනවා. නමුත් ආරම්භ කරන්න නම් පුතගීසින්. එතකොට වෙන නමක් දීලා තමයි මෙයාලා පටන් ගන්නෙ, එලිෂා ෆෝර්ට් කියන එක. ඊට පස්සේ ලන්දේසින් ආක්‍රමණය කර ගන්නවා. ආක්‍රමණය කරන්නේ මෙහෙමයි. දැන් ලන්දේසින්ව අපි තමා කැඳව ගන්න. පුතගීසින්ව එලවන්න. ඊට පස්සේ ලන්දේසින් ඇවිල්ලා පුතගීසින්ව එලවලා ගන්නවා. ඊට පස්සේ ගිවුතුමත් එක්ක හරිනම් එයාලා පිටත් වෙලා යන්න ඕන. අපේ රජස්පංගෙන් ඉල්ලීමක් කරනවා. අපිට යම්කිසි වියදමක් ගිහිලා තියෙනවා, ඒ හන්දා රැඳෙන්න අවස්ථාව දෙන්න කියලා. ඒකෙන් තමයි එයාලා රැඳෙන්නේ. මේ වගේ කොටුවක් ලංකා වටේ 22ක් ඊට පස්සේ ඉදි කරලා සම්පූර්ණයෙන්ම වැරලා ගන්න ප්‍රදේශේරම එයාලා එයාලගේ යටතේ තියා ගන්න. ඊට පස්සේ ඉංග්‍රීසි කාලේ නම් අද වෙනකම් පවත්තා යන කොටස කියලා මෙම කොටස අපිට ගන්න පුළුවන්. ඕස් ඔස්ටන්බර්ග් ක්ලබන්බර්ග් කියන කඳු තුනකින් වට වෙච්ච කොටසක් මේ. ඕස් කියන කඳු වැටිය ගත්තොත් එහෙම ප්‍රධාන නගරයේ පිළිලා තියෙන කඳු වැටියක් විදියට ගන්නෙ. ඒකේ තව මියුසියම් එකක් කියන හමුදායම් පවත්තා යන එක සර්ලට ගියොත් පර්මිෂන් එකක් නැතුව බලන්න පුළුවන්. ඊළඟට ඔස්ටන්බර්ග් කියන කඳු වැටිය ඉංග්‍රීසි කාලේ නම් අද වෙනකම් පවස්තා යන නාවික හමුදායේ කඳවුර එකෙන් තමයි තියෙන්නේ. ඊට අමතරව ඩොක්යාඩ් එක, නිකල්සන් කර්ව් එක, එලිෆන්ට් බීච් එක, එලිෆන්ට් පොයින්ට් එක, චැපල් වේ එක, කැන්ඩි වේ, කොරල් වේ, ග්‍රීන් බීච් කියන බීච් තුන. ඊට අමතරව අන්ඩර්වෝටර් මියුසියම් එක. සේරම මේ කන්ද්‍රේටිය ආසන්නම තියෙන්නේ. ඊට අමතරව තිස්ස විද්‍යාලය, නාවික හමුදා හොස්පිටල් එක, නාවික හමුදායන් පවත්වා යන මියුසියම් එකක් තියෙනවා මෙන්න මෙතනට වෙන්න. ඒක බලන්න යන්න පුළුවන්. නමුත් පර්මිෂන් එකක් දාලායි යන්න වෙන්නේ. ඔස්ටන්බර්ග් ෆෝර්ට් එක. ඒ සේරම කියන්නේ මේ කඳුවෙච්චි. දැනට නාවික හමුදායෙන්ම පවත්වා යන හන්දා මේක හමුදාමේ වරායක් විදිහට නම් කරනවා. ඊළඟට ක්ලබන්බර්ග් කියන කඳුවෙටිය කෙනෙකුට මෙහෙම සඳහන් කරන්න පුළුවන්. කමර්ෂල් කඳුවෙටියක් විදිහට නැත්නම් ඉන්ඩස්ට්‍රියල් කඳුවෙටියක් විදිහට, එහෙමත් නැත්නම් මුදල් රුපිය ගන්න පුළුවන් වර්ග කිහිපයක් නැද දෙලා පවතින කඳේටයක් විදිහට, එහෙමත් නැත්නම් වාණිජමය වරයක් විදිහට නම් කරන්න පුළුවන්. හේතුව තමයි ප්‍රධාන කර්මාන්තර දෙකක් කියලා මේකේ එකක් ප්‍රිමා ෆැක්ටරිය, ඊළඟ නිකොන් සිමන්ට් ෆැක්ටරිය, ඊටම කර කොර්පේ දේවරාය අශ්‍රප් පියර එක. මෙන්න මෙතන තියෙනවා තෙල් ගබඩා කරන්න පුළුවන් ටැංකි ටික. මෙවුවා ඉදි කරන්නේ 1912 බ්‍රිතාන්‍ය විසින් ටැංකි 101ක් ඉදි කර ගන්නවා. නමුත් 1941 ජපානය ප්‍රහාරයට මේක ලක් වෙනවා. ඒකෙන් ටැංක් දෙකක් විනාශ වුණා කියන මතය තමයි තියෙන්නේ. සමහර අය කියන එකක් විනාශ වුණා එකක් ස්වභාවයෙන්ම විනාශ වුණා කියන එක. කොහොම නමුත් 91 92 යන ටැංක් දෙක දැනට වෙන විනාශ වෙලා තියෙනවා. ඉතුරු 99 දැනටමත් පාවිච්චි කරන මට්ටමින්ම තියෙන්නේ. ඒකෙන් 15 ඉන්දියන් ඔයිල් කෝපරේෂන් එකේ නැත්නම් IOC පවත්තම් යන්නේ. එක ටැංක් එකක් ගත්තොත් එහෙම ටන් 12,000ක ධාරිතාවයක් කියන. ඒ වගේ 99ක් දැනට අපිට පාවිච්චි කරන්න මට්ටමින්ම තියෙන්නේ. ඒ වුණාට 15 ඉන්දියාව දැනට පාවිච්චි කරනවා. චයිනාගේ අපෝස් එකයි රණවේ එකයි මෙතන තියෙන්නේ. මාබල් බීච් කියලා හලා ඇති ඒ මාබල් බීච් එක තියෙන මෙතන. මේ කසුබේ ආසල්ල තමයි කිනියම් පාලම ඉදි කරලා තියෙන්නේ. කිනියම් පාලම තමයි දැනට ඉදි වෙලා තියෙන පාලම් වලින් දිගම පාලම කියලා කියන්නේ.
මීටර් 548 දිග. මේ කින්නයා කින්නෑ නම් තව පල්ලයට යන්න පුළුවන්. මූතුත් සම්පෝර් සේරවිට සේරමුවර මඩකලප අම්පරත්වම යන්න පුළුවන්. එහෙම යදි කින්න පවුලක් එක්ක තව පාලම් තුනක් හම්බ වෙනවා. මුලින්ම උප්පාල් අනිත් එක ගම්ගේ අනිත් එක රාල්පුල යන පාලම් තුන. ඒ මගින් තමයි මහවැලි ගඟේ ප්‍රධාන අතු තුන මුහුදට සම්බන්ධ වෙන්නේ. ඒ හැටියට කියන්නේ කොඩියාර බේ. එතකොට මේ කොඩියාර බේ වගේ ප්‍රධාන බේ පහක් එක්ක තමයි සෝබාවිකාරය සෝබාවිම පිළිලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන කොඩියාර බේක තමල ගම් බේක චයින බේ කොඩ් බේ ඩස් බේ කියන ප්‍රධාන බේ පහක් මේ තුල තියෙනවා. ප්‍රධාන ගේට් එක නැත්තම් එන්ට්‍රන්ස් එක මෙන්න මෙතන තියෙන්නේ. මේක 500ට වඩා අඩුයි මේකේ ඩිස්ටන්ස් එක. නමුත් ගැඹුර තියෙනවා අඩි 40 සිට 400 දක්වා ගැඹුරක් තියෙනවා. ඒ හින්දා තමයි ඕනම විසරණයක් මේ තුල ගමන් කරගන්න පුළුවන් කියලා කියන්නේ. සම්පූර්ණ වපසරේ ගත්තොත් එහෙම 19800ක් කියලා කියන්නේ. සමහර විට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක කෙනාගේ මතයම. වතුර පිරිච්ච ප්‍රමාණය 4000ක් කියලා ගන්නවා. ඒ හින්දා තමයි නැව 500ක් විතර ගාල් කරන්න පුළුවන් කියලා කියන්නේ. මේ වරායේ දූපත් හතක් මේ වරාය තුල තියෙනවා. ලිටල් සෝබා, ග්‍රේට් සෝබා, යෝක ඇලන් පවුඩර් ඇලන්, කොරල් කෝ, මැන්ග්‍රෝව් ඊළඟට එලිෆන්ට් ඇලන් කියන ඇලන් හතක් තියෙනවා. ඒත් එක්ක තමයි අර නැව 500ක් ගාල් කරන්න පුළුවන් වගේ හංගන්න පුළුවන් කියලා කියන්නේ. මොකද කන් තුනකින් වට වෙච්ච කොටසක් ඊට අමතරව දූපත් කිහිපයක් එක්ක තමයි මේ ස්වභාවික වරාය ස්වභාවයෙන්ම පිළිලා තියෙන්නේ. ඒ හින්දා තමයි අර නැව 500ක් විතර අංගන්න පුළුවන් කියලා කියන්නේ. කෙරවලේ සම්පූර් දෙක මෙන්න මෙතන ලයිට් හවුස් එකක් තියෙනවා. ඒ හරියට දෙන නම පවර් පොයින්ට් කියන නම අපේ ගොඩනැගිල්ල ඉන්න ඒ ලයිට් හවුස් එකක් නම. ඒ කියන්නේ බලන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට ප්‍රධාන රටවල් හතරකින් පාලනය වෙච්ච වරායක් කියලා ගන්න පුළුවන් මේ වරාය. මුලින්ම පෘතුගීසිනොත්, ඊළඟට ලන්දේසිනොත්, ඊළඟට ප්‍රංශේනොත්, ඊළඟට ඉංග්‍රීසිනොත් පාලනය කරලා තිනවා මේ වරාය. මෙන්න මෙතන තියෙන සෝබායන් එක කලින් ප්‍රංශ යුගයේ ප්‍රධාන කාර්යාලයක් විදිහට තිබු තැන. ඊට පස්සේ ඉංග්‍රීසිගේ කාලයේ රාජදරුවන් පෙරටක්ය ඔතන තමයි මදවගත්තේ. ඊට පස්සේ දැනට නාවික හමුදාවේ රිසෝට් එකක් විදිහට පවත්වාගෙන සර්ලට කටහඬ වුණා. ඒක බුක් කරලා නවතන් ගන්න ගහ කියලා